හරි අද අපි බිල් කරන්න යන්නේ මේ වගේ සරල ඇප්ලිකේෂන් එකක්. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ දෙයක් තනියම නිර්මාණය කරගන්න. ඒ වගේම තමයි මේක තව දුරටත් දියුණු කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මම මෙතනදී හදලා තියෙන්නේ to do ඇප්ලිකේෂන් එකක්. ඉතින් ඔයාලට මේ හරහා පුළුවන් ඔයාලගේ දවසේ වැඩ ටික මැනේජ් කරගන්න. ඉතින් මම මේ විදිහේ සරල entry field එකක් දාලා තියෙනවා. ඒ වගේම තමයි මෙතන label එකක් තියෙනවා all task කියලා මම ඒක දාලා තියෙනවා. ඒ වගේම තමයි මෙතන list box එකක් මම දාලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් මේ entry field එක හරහා අපිට කරන්න තියෙන task මේකට add කරන්න. අතර මේ list box එකට add කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි දෙමු මේ වගේ task එකක්. හිතන්න ඔය දවසේ මම කරන්න ඕනේ learn python. ආ python එකට ගන්න ඕනේ. ඊට පස්සේ කොහොමද අපි මේක add කරන්නේ? අපිට පුළුවන් enter key එක press කරන්න. මෙන්න මේ විදිහට. එතකොට ඔයාලට පේනවා ඒක මෙතනට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි entry field එකේ තිබ්බ දේවල් ටික අයින් වෙලා තියෙනවා. හිතන්න අද තව මම කරන්න ඕනේ කාමරයක් කරගන්න ඕනේ. clean room කියලා දෙන්නම්. ආ ආපහු මම enter key එක ඔබනවා. මෙන්න මේ විදිහට. ඒ වගේම මම දෙන්නම් write an article. article එකක් ලියන්න ඕනේ. හරි මම ආපහු enter key එක press කරනවා. හරි මෙන්න මේ විදිහට අපිට මේ list box එකට values add කිරීමේ හැකියාව තියෙනවා. හරි ඒ වගේම තමයි අපිට පුළුවන් මේව delete කරන්න. දැන් හිතන්නකෝ මම අද දවසේ python ඉගෙන ගත්තා. හරි මම මේක click කරලා එතකොට දැන් මේක click වෙලා තියෙන්නේ. ආ දැන් අපිට පුළුවන් ඒක delete කරන්න. මෙන්න මේ විදිහට. දැන් අපිට පුළුවන් ඊළඟට තව මොකක් හරි click කරන්න. මම හිතන්නු මම දැන් article එකක් ලිව්වා. ආ මම මේක click කරනවා delete කරනවා. හරි දැන් ඒක අයින් වෙලා තියෙනවා. අන්න ඒ විදිහට අපිට මේ application එක හරහා වැඩ ටිකක් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් තවත් මේක දියුණු කරන්න. හිතන්නකෝ මේ වගේ click කරාම අපිට මේක edit කරන්න පුළුවන් වෙන්න ඕන. අන්න ඒ වගේ දේවල් තව add කරන්න පුළුවන් මේකට. ඉතින් ඔයාලට පුළුවන් මේ දේවල් try කරන්න අපි මේ විදිහ ඉගෙන ගත්ත දේවලුත් එක්ක. ඉතින් මේක ගොඩක් සරල ඇප්ලිකේෂන් එකක්. ඒ වගේම තමයි මම මෙතනදී text file එකක් handle කරනවා මේකත් එක්ක වැඩ කරන්න. එතකොට අපි මේ ඇප්ලිකේෂන් එක close කරලා ආපහු open කරත් ඒ අපි add කරපු task ටික ඒකට add වෙලා තියෙනවා. හරි. ඉතින් මේ විදිහට මම මෙතනට ෆයිල් හැන්ඩලිං පාර්ට් එකක් ඇඩ් කරලා තියෙනවා. ඔයාලට පුළුවන් මේකට ඩේටාබේස් එකක් උනත් සම්බන්ධ කරන්න. ඉතින් අපි වෙනම Python වලදී කතා කරලා තියෙනවා Python සහ MySQL databases සම්බන්ධ කරන විදිය ගැන. ඔයාලට පුළුවන් ඒ හරහා ඒ දේ කරන්න. හරි. එහෙනම් අපි පටන් ගමු මේ වගේ සරල GUI ඇප්ලිකේෂන් එකක් නිර්මාණය කරන්න. අපි යමු එහෙනම් VS Code එකට. හරි. ඉතින් මම මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ VS Code එකට. ඉතින් මම මේ ඇප්ලිකේෂන් එක මුල ඉඳන්ම හදන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම මේ විදිහට ICO ෆයිල් එකක් ඇඩ් කරලා තියෙනවා. ඇත්තරම මේක තමයි අපි අපේ ඇප්ලිකේෂන් එකේ icon එක විදිහට පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ icon download කරගන්න. මම මේ විදිහට Google එකේ ICO images කියලා type කරලා තියෙනවා. එතකොට අපිට මෙන්න මේ වගේ website එකකට යන්න පුළුවන්. ඔයාලට කැමති site එකකින් download කරගන්න පුළුවන්. ඒකට ගියාම ඊට පස්සේ අපිට මෙතනදී ඕනම keyword එක search කරන්න පුළුවන්. ඉතින් මම කලින් to do කියලා search කරලා තියෙනවා. මම ඒකටම යනවා. එතකොට මෙන්න මේ icon එක තමයි මම අරගෙන තියෙන්නේ. ඔයාලට කැමති icon එකක් ගන්න පුළුවන්. මේක click කරොත් එහෙම අපිට මෙන්න මේ විදිහට මෙතනදී download කරගන්න පුළුවන් ICO file එකක් විදිහට. හරි. ඉතින් මෙන්න මේක download කරගෙන ඒක rename කරලා තමයි මම අර VS code එකට ඒක අරගෙන තිබ්බේ. හරි ඉතින් ඒ විදිහට ඩවුන්ලෝඩ් කරගත්ත ICO ෆයිල් එක තමයි මේ. හරි මම එහෙනම් දැන් Python script එකක් හදා ගන්නම්. ඒතර මේක තමයි අපේ ඇප්ලිකේෂන් එක විදිහට බිල් කරගන්න බලාපොරොත්තු වෙන්නේ. මම දෙන්නම් app.py කියලා. හරි ඉතින් මෙතනදී අපි දන්නවා අපිට widget එක වැඩ කරන්න සිද්ධ වෙනවා buttons එක ඊට පස්සේ entry fields එක ඊට පස්සේ list box එක අපි දැක්කා වගේ. ඉතින් මේ දේවල් එක්ක වැඩ කරන්න අපිට tkint import කරගන්න සිද්ධ වෙනවා. මම මේ විදිහට දෙන්නම් import tkint as tk. ඒ වගේම තමයි අර මොඩර්න් විදිහට අපිට විජට්ස් පාවිච්චි කරන්න පුළුවන් TTK හරහා. ඉතින් මම ඒකත් මේ විදිහට ඉම්පෝට් කරගන්නම් TKint වලින් from TKint import TTK. ඉතින් අතරම මේ TTK සහ TK වල තියෙන වෙනස, ඒ කොම්පොනන්ට්ස් වල තියෙන වෙනස අපි වෙනම කතා කරලා තියෙනවා TKint වලදී මුල් වීඩියෝස් වලදී. හරි. දැන් එහෙනම් අපිට පුළුවන් මේන් වින්ඩෝ එකක් ක්‍රියේට් කරගන්න. මම මේක root කියලා දෙන්නම්. එතකොට ඒක අපි ක්‍රියේට් කරගන්නේ tk හරහා tk.ek. හරි මෙන්න මේ විදිහට අපිට වින්ඩෝ එකක් ක්‍රියේට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒක අපිට රන් කිරීමේ හැකියාව තියෙනවා. මම මේ විදිහට දෙන්නම් root.mainloop. හරි ඉතින් මෙන්න මේ අතර තමයි අපි හැමදේම අපි ඇප්ලිකේෂන් එකට අදාළ හැමදේම නිර්මාණය කරන්න ඕනේ. මම මේකට මුලින්ම title එකක් දෙන්නම් root.title. මම මේකට දෙනවා to do app කියලා. ඒ වගේම තමයි අපිට මේකේ size එකක් හදා ගන්න පුළුවන්. මම දෙන්නම් මේ විදිහට root.geometry. ආ මෙතන අපිට දෙන්න පුළුවන් width එකක් සහ height එකක්.
ඔලට මේ විදිහට බලා ගන්න පුළුවන් width එකක් height එකක් ඒ වගේම තමයි x අක්ෂය සහ y අක්ෂය පටන් ගන්න තැනක් උනත් දෙන්න පුළුවන් මම දැනට width එකක් සහ height එකක් විතරක් මේ විදිහට හඳුන්වන්නම් හරි දැන් අපි මේක run කරලා බලමු පොඩ්ඩක් මේ විදිහට බලා ගන්න පුළුවන් ඉතින් මම මේ විදිහට තමයි මුලින්ම පටන් ගන්න බලාපොරොත්තු වෙන්නේ අපේ to do application එක නිර්මාණය කරන්න හරි දැන් අපි මේකේ basic දේවල් ටිකක් හදමු अतर मम मेतन मुलिम कर बलापुरुत मेतन ईकन हदागन डाउनलोड करगत ICO फाइल दी मत मई मम्मेक रीसाइजबल वेन्ति विधियट हदागंडोण इतोट काट रीसाइज करे अभी दिन फिस् सैज तम ये आलट पावचकर पुलवा अरे मंगेक मे विद्य हदागण रूट डोट रीसाइजबल इधक हॉरिजॉन्टल सह वर्टिकल की दिपेत्र हदागण पुलवा मंग दिपेत्र मदालव फोल्स की दिनवा एवगेम अपीट पुलवांग अरगे ईकन हदागंड मम दिनाइकन बिट मैप हरी देंगीट ICO फाइल दिना पुलवांग अभी नम दुनि ईकन के ईकन डॉट ICO हरी देंगी मेघ सेव कल रन कर बलमु देंग अपीट मेन मे विधि टेक बलगंड पुलवांग एवगे मत वाले रीसाइजबल ने दें अपीट मेघ विनाकर वक्ने देंगेना अभी मुलिम मेक हेड एक हदागे वाले मत जाती मेन मेतन तिब्बेत्र ओल टास्क हेड एक अन्क मुलिम दिमु अतर मेक दिन्नो लेबल लेकट मुलिम लेबल लेक हदागेमु एक ओल टास्क टेक्स्ट दिमु अरे मम्मी विद्र हदागनवा लेबल लेक मंगिक नम दिना हेडिंग कीलाम मग दिन्न पुलवा टीटीके डॉट लेबल एक तोट मम हदने अभी मेन विंडो एक संबंध कर ला मेन विंडो हेदी रूट कीला अरे ये तमाइ मंगिक टेक्स्ट विधि हेट दिना ऑल टास्क अभी कैपिटल लो लिम्बे दिम अरे ये वाकी मत्था माय अभी टा मेके फ़ोन टेका कुना था दान ने पुला वाला टा माता कहती थी एक टेका बोल्ड कर ला अभी हादला तीबा फ़ोन साइज़ एक टेका क्वेडी कर ला माँ मितने फ़ोन की ना आर्गुमेंट टेका वेनास करना वा एक टेका वैल्यूज देने वा वेनास करना वा මම දෙන්නම් ෆොන්ට් නේම් එක Arial කියලා දෙන්නම්. ඒ වගේම තමයි අපිට සයිස් එකක් දෙන්න පුළුවන්. මං 20යි කියලා දෙන්නම්. ඒ වගේම අපිට මේක බෝල්ඩ්ද ඉටැලික්ද අන්න ඒ දේවලුත් අපිට තීරණය කරන්න පුළුවන්. මම මේ විදිහට බෝල්ඩ් කියලා දෙන්නම්. හරි. ඒ වගේම තමයි අපිට මේක පැක් කරන්න ඕනේ. මම දෙන්නම් හෙඩින් ඩොට් පැක්. හරි. දැන් අපි මේක රන් කරලා බලමු. ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. එතකොට මේ ඇත්තම අපි ක්‍රියේට් කරලා තියෙන ලේබල් එකක්. ඒකට මෙන්න මේ විදිහේ නමක් දීලා තියෙනවා. හරි. ඊළඟට අපි හදා ගන්න ඕනේ මෙතනදී entry field එකක්. entry එකක් හදන්න ඕනේ. ඒකට තමයි අපි අලුතෙන් ඇඩ් කරන task එක අපි දෙන්නේ. අපි type කරන්නේ. ඉතින් ඇත්තම මම බලාපොරොත්තු වෙනවා මෙතන අපි ඇඩ් කරන entry එක වෙනම frame එකකට හදා ගන්න. ඊළඟට අපි තවත් frame එකක් හදා ගන්න ඕනේ. ඒකට ඇඩ් කරන්නේ list box එකක්. list box එකක්. इतना मेतन फ्रेम हदागनवाइट मैं ऐड करना एंट्री फील्ड ईट पास तव फ्रेम हदागनवाइट मैं ऐड करनावा लिस्ट बॉक्स एक संपूर्ण टास्क निरूपण तीन हरि अभी ना मुलिम फ्रेम हदागम एतन फ्रेम देखा कभी पावित कर बलापुर मे विधि फ्रेम कील डॉट फ्रेम हरि मेघ मंग रूट हदाने ඒ වගේම තමයි මේකට අපිට width එකක් සහ height එකක් දෙන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම width එකක් දෙමු. අතරම අපි window එකේ width එක විදිහට දුන්නේ 400. අපි සම්පූර්ණ width එකම ගමු මේකට. මම දෙන්නම් width එක විදිහට 400 කියලාම. ඒ වගේම තමයි height එක පොඩි height එකක් දෙමු අපි. මොකද entry field එකක් අපි add කරන්න යන්නේ එතනට. height එක විදිහට මම දෙන්නම් 50ක් වගේ දෙමු. හරි. දැන් අපි මේ frame එක add කරමු. frame dot pack හරි දැන් අපි මේක සේව් කරලා රන් කරමු හරි අතරම අපිට ෆ්‍රේම් එකක් බලා ගන්න නැහැ හැබැයි අතරම මෙතන ෆ්‍රේම් එකක් තියෙනවා ඒක අපිට බලා ගන්න පුළුවන් අපි entry field එකක් add කරමු මේ ෆ්‍රේම් එකට අපි හදාගත්ත ෆ්‍රේම් එකට මම මේ විදිහට හදා ගන්නම් entry field එකක් ඒකේ නම දෙන්නම් මම task entry කියලා අතරම task එකනේ අපි මේකට enter කරන්නේ task entry සමානයි TTK dot entry හරි එතකොට මේක මං හදාගන්නේ අපේ ෆ්‍රේම් එක උඩ අපි හැදුවේ ෆ්‍රේම් එක ෆ්‍රේම් කියන නමින් හරි ඊට පස්සේ අපි මේක පැක් කරමු entry task entry dot pack දැන් මේක රන් කරලා බලමු දැන් ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් අපේ entry field එක මේ විදිහට බලා ගන්න පුළුවන්
එතකොට මේ හරහා අපිට පුළුවන් ටාස්ක් ඇඩ් කරන්න මෙන්න මේ විදිහට ටයිප් කරලා ඇතරම එන්ටර් කරාම ඇඩ් වෙන විදිහට තමයි අපි හදන්න ඕන. හරි. ඉතින් ඇතරම මේක ගොඩක් පොඩි විදිහට තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් මේ entry field එකට unlock කරන්න. ඒ වගේම තමයි මේකට font ඇතුළත් කරද්දී ඒ text size එකත් ටිකක් වැඩි කරන්න පුළුවන්. හරි. මම මේ විදිහට දෙන්නම් ඒකේ size එක. අපි දෙමු මේකට font size එකක්. මම දෙන්නම් font කියන argument එක යටතේ Arial. ඒ වගේම තමයි font size එක මම 18ක් කියලා දෙන්නම්. අපි header එකට දුන්නේ 20ක් කියලානේ මෙතනදී 18ක් කියලා දෙන්නම්. ඒ වගේම තමයි මේ entry field එකේ width එකක් අපි දෙමු. width එක මම දෙන්නම් 20ක් වගේ දෙන්නම්. හරි දැන් ආපහු run කරලා බලමු. ආ මෙන්න මේ වගේ එන්නේ. ආ අපිට පුළුවන් මේක තව ටිකක් දිගට හදාගන්න. මම දෙන්නම් 25ක් වගේ. හරි දැන් ටිකක් ෂේප් වගේ අපිට ඕන නම් තව ටිකක් වැඩි කරන්නත් පුළුවන්. කිසිම අවුලක් නැහැ. මම මෙතන අපි හදාගත්ත ෆ්‍රේම් එක සහ මේ ලේබල් එක අතර පොඩි හිඩසක් තියා ගන්නවා. අපිට ඒක කරන්න පුළුවන් මේ විදියට. මම දෙන්නම් pad y අක්ෂයේ දිගේ අපි මෙතනදී පැඩින් ඇඩ් කරන එක තමයි මෙතනදී කරන්නේ. මම දෙන්නම් දෙකක් වගේ. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් පොඩි හිස් තැනක් තියෙනවා. මන් දෙන්නම් 20ක් වගේ. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් සැලකිය යුතු හිස් තැනක් දැන් මෙතන තියෙනවා. හරි එතකොට අපි මේ හෙඩ් එක ඇඩ් කරගත්තා. ඊට පස්සේ අපේ එන්ට්‍රි ෆීල්ඩ් එක ඇඩ් කරගත්තා. ආ ඒ වගේම තමයි අපි මෙතනදී ෆොන්ට් සයිස් එකක් එහෙමත් දුන්නනේ. දැන් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ටිකක් සයිස් එක වැඩි වෙලා තියෙනවා අපේ ෆොන්ට්ස් වල. හරි ඒක තමයි අපිට කරන්න ඕනේ. හරි දැන් අපි මෙතනදී තව ෆ්‍රේම් එකක් හදලා ඒකට ලිස්ට් බොක්ස් එකක් ඇඩ් කරමු. ආ ඒ දේ අපිට මේ විදිහට කරන්න පුළුවන්. මම මෙතනදී තව ෆ්‍රේම් එකක් ඇඩ් කරන්නම්. අපි කලින් හැදුවේ ෆ්‍රේම් එක ෆ්‍රේම් කියලා. මම මෙතන දෙන්නම් ෆ්‍රේම් 1 කියලා දෙන්නම්. ttk.frame. ඒකත් ඒතොර මම root එක උඩ හදාගන්නේ. ඒ වගේම මේකෙත් width එක. width එක මම දෙන්නම් 400ක් නෑ 300ක් වගේ දෙන්න. ඒ වගේම තමයි height එක. height එක අපි දෙමු 250ක් වගේ. දැන් අපිට පුළුවන් මේ ෆ්‍රේම් එකත් ඇඩ් කරන්න. frame1.pack. දැන් මේක run කරලා බලමු අපි. ආ මෙතන ඇත්තම ෆ්‍රේම් එකක් තියෙනවා අපිට පේන්නේ නැති වුණාට. හරි අපිට ඒක බලා ගන්න පුළුවන්. අපි මේ ෆ්‍රේම් එකට ඇඩ් කරමු list box එකක්. මම මේ විදිහට දෙන්නා list box. list box සමානයි ttk.listbox. ආ ඇත්තම ttk හරහා අපිට ඒ widget එක පාවිච්චි කරන්න බෑ. එහෙනම් අපිට පුළුවන් tk හරහා පාවිච්චි කරන්න list box. ආ මේ විදිහට තියෙනවා. එතකොට ඒක අපි හදන්නේ අපේ පළවෙනි ෆ්‍රේම් 1 කියන එක උඩ. ඒකෙත් උඩ අපි ඇඩ් කරන දේවල් වලට අදාළව ෆොන්ට් එකක් දෙන්න පුළුවන්. ඒකටත් මම Arial කියලාම ෆොන්ට් වර්ගය දෙනවා ෆොන්ට් එකේ නම. ඊළඟට මේකේ size එක අපිට දෙන්න පුළුවන්. මම දෙන්නම් 12ක් කියලා. දැන් අපි පොඩ්ඩක් සේව් කරලා රන් කරලා බලමු. ආ ඇත්තටම අපි මේක පැක් කරන්න ඕනේ list box.pack. ආ මෙන්න මේ වගේ එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි අපි මේකේ size එක පොඩ්ඩක් හදමු. මම දෙන්නම් මේ list box එකට අදාළව width එකක් අපි දෙමු 40ක් වගේ දෙමු. ඊට පස්සේ අපි height එකක් දෙමු 16ක් වගේ. දැන් අපි පොඩ්ඩක් run කරලා බලමු. ආ මෙන්න මේ වගේ අපිට බලා ගන්න පුළුවන්. හරි දැන් shape නේ. අපිට ඕන නම් පුළුවන් මේ entry field එකක් ටිකක් මේ ගාන්ට වගේ ගන්න. මම මෙතන 25 කියන එක 27 වගේ දෙන්න. ආ දැන් හරි. මේ තියෙන ඒකට entry field එක මේ හරහා තමයි අපි task add කරන්නේ. ඊට පස්සේ end ලැබුවට පස්සේ ඒක මෙන්න මේ list box එකට එන්න ඕන. ඉතින් මේ functionalities තාම අපි හදලා නැහැ. හරි ඉතින් මේකේ පෙනුමෙන් තව පොඩි වෙනසක් කරන්න තියෙන්නේ. අපිට පෙනුමෙන් අපිට කරන්න තියෙන්නේ මෙතනට තව delete button එකක් add කරන එක විතරයි. හරි මම එහෙනම් ඒකත් add කරන්නම්. අපිට පුළුවන් ඒ දේ මේ විදිහට කරන්න. මම දෙන්නම් මේ විදිහට list box එකෙන් පස්සේ අපිට පුළුවන් මේ විදිහට දැන් delete button සමානයි ttk.button. ඒකත් ඒතර අපි root එක උඩ හදන්නේ. ඒ වගේම තමයි මම එකේ text එක විදිහට delete කියලා දෙන්නම්. හරි දැන් අපිට පුළුවන් මේ delete button එක pack කරන්න. delete button.pack.
හරි දැන් අපි මේක පොඩ්ඩක් රන් කරලා බලමු ආ මෙන්න මේ විදිහට තමයි ඒක ඇඩ් වෙන්නේ හරි අපිට ඕන පුළුවන් මේ delete button එක අපේ window එකේ පහලින්ම ඇඩ් කරන්න ඒකට අපිට මේ වගේ දෙයක් දෙන්න පුළුවා size කියන එක size සමානයි අපිට දෙන්න පුළුවන් මේ විදිහට කීපයක්ම අපිට ඇඩ් කරන්න පුළුවන් මෙතනදී bottom left right top ආ අපි bottom කියලා දුන්නා නම් හරි bottom කියලා දෙමු ආ එතකොට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් හැබැයි මේක පොඩ්ඩක් අපි y අක්ෂයේ දිගේ පැඩින් පොඩ්ඩක් ඇඩ් කරමු මේකට මොකද නැත්තම් පහළම තිබ්බම අක්කතයිනේ පැඩින් පොඩ්ඩක් ඇඩ් කරමු ඒ වගේම තමයි මේකේ සයිස් එකත් අපිට පොඩ්ඩක් වැඩි කරන්න පුළුවන් මම මේ විදිහට දෙන්නම් y අක්ෂයේ දිගේ පැඩින් ඇඩ් කරමු ඒකට මම දෙන්නම් 12ක් වගේ ඒ වගේම තමයි iPad X 10ක් වගේ දෙමු ඒ වගේම තමයි iPad Y ඒක මම දෙන්නම් 15ක් වගේ දැන් පොඩ්ඩක් රන් කරලා බලමු හරි දැන් මෙන්න මේ size එකට අපිට බලා ගන්න පුළුවන් delete button එක දැන් අවුලක් නැහෙනේ ඒ වගේම අපිට තව ඕන නම් මේ delete කියලා තියෙන text එකේ size එක ටිකක් වැඩි කරන්න පුළුවන් ඒක ටිකක් පොඩි වැඩි වගේ අපිට පුළුවන් මේකට style එකක් දෙන්න මෙන්න මේ විදියට අපි button එක මෙතන දෙන initialize කරේ මම මෙතන දෙනවා style කියලා parameter එක style ඒකට අපිට නමක් දෙන්න පුළුවන් මම දෙන්නම් t button මේ විදියට දෙන්න පුළුවන් එතකොට ඒකට අදාළ style ටික අපිට වෙනම හදන්න පුළුවන් මම දෙන්නම් s සමානයි ttk. අපිට බලා ගන්න පුළුවන් මේ විදියට style ආ මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන් style කියන construct එක ඒ හරහා s.configure s.configure ආ මෙතන අපිට දෙන්න පුළුවන් අපේ style name එක අපි දුන්නේ මෙතනදී t button කියලා මම ඒකම copy කරලා ගන්නවා මෙතනදී ආ ඒකට අදාළව දැන් කරන්න ඕන දේවල් ටික අපිට දෙන්න පුළුවන් අපිට අතන font එක වෙනස් කරන්න ඕනේ මෙතන font කියලා අපිට බලා ගන්න පුළුවන් font සමානයි මම දෙන්නම් මෙතනදී font name එක ඒ වගේම අපිට දෙන්න පුළුවන් font size එක මේ විදිහට දැන් අපි මේක save කරලා run කරලා බලමු හරි මෙන්න මේ විදිහට size එක ටිකක් වැඩි වෙලා තියෙනවා ඉතින් අපිට කැමති size එකට ඒක හදා ගන්න පුළුවන් හරි දැන් ඒතර පෙනුම ගොඩක් දුරට හරි entry field එකක් තියෙනවා list box එකක් තියෙනවා ඊට පස්සේ delete button එකක් තියෙනවා හැබැයි තාම මොකුත් මේ වගේින් වෙන්නේ නැහැ හරි දැන් එහෙනම් අපි එකින් එක මේකෙන් කරන්න ඕන දේවල් ටික හදමු හරි එහෙනම් අපි මුලින්ම task එකක් add කරන කොටස හදමු. එතකොට අපි සරලවම කරන්න ඕනේ මෙතනදී මේ වගේ දෙයක්. මෙතෙන්ට අපිට task එකක් enter කරන්න පුළුවන්. ඊළඟට අපි enter key එක press කරාට පස්සේ ඒක මෙන්න මේ list box එකට යන්න ඕන. ඒක list box එකට යන්න ඕන. හරි. අපි ඒක එහෙනම් මුලින්ම හදමු. එතකොට enter key එක press කරාම තමයි ඒ දේ වෙන්න ඕන. එතකොට අපි යන්න ඕනේ මුලින්ම entry field එකට. මේ විදිහට අපි හදලා තියෙන්නේ අපේ entry field එක task entry කියලා. ඉතින් මේකට අදාළව අපි මේ විදිහට හදමු task entry dot bind ආ event binding අපිට ඇඩ් කරන්න පුළුවන් මේ විදිහට ඇතරම අපි ඒක ඇඩ් කරන්න ඕන enter key එක press කරාට පස්සේ ඉතින් ඒක අපිට මෙන්න මේ විදිහට හදා ගන්න පුළුවන් return කියලා return enter key එක අපිට හදා ගන්න පුළුවන් මේ විදිහට හඳුන්වන්න පුළුවන් return කියලා ආ ඒ අවස්ථාවේදී මොකක්ද වෙන්න ඕනේ ආ අපිට පුළුවන් ඒ අවස්ථාවේදී task එකක් ඇඩ් කරන්න එදේ අපි වෙනම ෆන්ක්ෂන් එකක් විදියට හදාගමු මම මෙතන ෆන්ක්ෂන් නේම් එක දෙන්නම් @task කියලා අපිට කැමති නමක් දෙන්න පුළුවන් හරි ඒ @task කියන මෙතඩ් එක අපි වෙනම හදා ගන්න ඕනේ එතකොට මම මෙතන හදා ගන්නම් @task මම ඩිෆයින් කරන්න මේ විදියට def @task ඉතින් මේ අවස්ථාවට අදාළව අපි මොකක්ද මුලින්ම කරන්න ඕනේ මුලින්ම කරන්න ඕන මේ task entry කියලා අපි හදාගත්ත entry එකේ තියෙන text එක ගන්න ඕන ඒකනේ අපි දාන්න ඕනේ. ආ ඒක එහෙනම් මුලින්ම අපි අරගෙනෙමු. මම ඒකට නමක් දෙන්නම් task කියලා. task සමානයි task entry කියලා අපි හැදුවේ entry field එක. ඒකේ තියෙන value එක අපිට ගන්න පුළුවන් get method එක හරහා. ආ ඒක ගත්තා දැන් අපි ඊට පස්සේ අපිට පුළුවන් ඒකේ ඒ entry field එකේ තිබ්බ content එක අයින් කරලා දාන්න. තරලෝ මේ entry field එක hiss කරන්න පුළුවන්. ඒදී අපිට කරන්න පුළුවන් මේ විදිහට task entry dot delete. ආ delete කරන්න ඕන range එක අපිට දෙන්න පුළුවන් first index එක සහ last index එක ඉතින් අපිට පුළුවන් සම්පූර්ණයෙන්ම අයින් කරන්න ඕන හින්දා බිංදුව කියලා දෙන්න first index එක විදියට last index එක විදියට අපිට දෙන්න පුළුවන් tk.end කියන එක ඊළඟට අපිට පුළුවන් දැන් task එක add කරන්න ඉතින් අපිට පුළුවන් මෙතනදී ඇත්තම value එකක් තියෙනවද නැද්ද කියලා check කරන්න මම මේ විදියට සරලවම දෙන්නම් if task task එකක් තියෙනවා නම් අපිට පුළුවන් අපේ list box එකට listbox.
insert ආයකට insert කරන්න පුළුවන්. ඒතර මෙතනටත් අපි දෙන්න ඕනේ list box එකේ කොතනටද අපි insert කරන්න ඕනේ කියලා. අපිට දෙන්න පුළුවන් ඒකේ අවසානෙට tk.end. අතර මොකක් හරි වෙනම values කීපයක් තියෙනවා list box එකේ. එතන අගට තමයි අපිට මේ task එක add කරන්න ඕන. හරි ඊට පස්සේ add කරන්න ඕනේ මොකක්ද element එක අපිට දෙන්න පුළුවන් task කියන එක. හරි අපි මෙතනදී task කියන එකනේ ගත්තේ text එක විදිහට. ඒ වගේම අපිට පුළුවන් මේ අවස්ථාවේදී මේ task එක ඒ සම්පූර්ණ text එක වෙනම list එකකට සම්බන්ධ කරන්න පුළුවන්. මම මෙතනදී වෙනම list එකක් හදාගන්නම් මේ විදිහට task list කියලා. ඉතින් සාමාන්‍යයෙන් python වලදී පාවිච්චි කරන list එකක්. ඒකටත් අපිට මේක add කරන්න පුළුවන්. මම දෙන්නම් task list .add. අතරම අපිට මෙතනදී append කරන්න වෙන්නේ .append list එකකට append කරන්න වෙන්නේ task එක. හරි. හරි දැන් අපි මේක පොඩ්ඩක් run කරලා බලමු. එතකොට අපි මේ add task කියන method එකට මෙතනදී call කරනවා. enter key එක press කරාම අපි බලමු මේක run කරලා. හරි මේ විදිහට තමයි මුලින්ම අපි application එක තියෙන්නේ. මම දෙන්නම් learn python. දැන් enter key එක press කරමු. අතර මේ වගේ error එකක් ඇවිල්ලා තියෙනවා. අපි බලමු මොකක්ද error එක කියලා. මෙතනදී අතරම event binding වලදී අපි මෙතනදී event binding එකක් පාවිච්චි කරේ. ඒ අවස්ථාවේදී අතර මෙතනදී value එකක් return වෙනවා. ඒක අපි දෙන්න ඕන මේකේ parameter එක විදිහට. මම දෙන්නම් event කියලා. ඒක ඒතර පාවිච්චි වෙන්නේ අපේ function එක ඇතුළතදී. හැබැයි අපි ඒ විදිහට දෙන්න ඕනේ. මොකද මේ function එකට value එකක් එනවා. ඒක ගන්න parameter එකක් හදලා තියෙන්න ඕනේ. හරි දැන් අපි මේක run කරලා බලමු. දැන් මම දෙන්නම් learn python. දැන් අපි මේක enter key එක press කරමු. දැන් ඇවිල්ලා තියෙනවා learn python කියලා. මම දෙන්නම් clean room. දැන් enter key එක press කරොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් මේක මේකේ අවසානෙට add වෙන්නේ. ඒ කියන්නේ ඊළඟ එක විදිහට. clean room කියලා add වෙලා තියෙනවා. ඊට පස්සේ මම දෙන්නම් write article. දැන් enter key එක press කරමු. ඒක ඊළඟට add වෙන්නේ. මෙන්න මේ විදිහට. හරි දැන් අපිට පුළුවන් list box එකට values add කරන්න enter key එක press කරලා. හරි එතකොට අපිට තව කීපයක් හදා ගන්න තියෙනවා. එකක් තමයි මේව delete වෙන විදිහට හදා ගන්න ඕන. හරි අපි එහෙනම් ඊළඟට ඒ දේ හදා ගනිමු. ඉතින් ඒ දේ අපි සම්බන්ධ කරන්න ඕනේ මේ delete button එකට. එතකොට අපි delete button එක හැදුවේ මෙන්න මේතන. අපිට පුළුවන් එතනදිත් command එකක් දෙන්න. command කියලා අපිට පුළුවන් එතනදී function එකක් call කරන්න. මම දෙන්නම් මේ විදිහට delete task. හරි මේ විදිහට අපි ෆන්ක්ෂන් එකක් හැදුවා. අපි ඒක හදමු මුලින්ම මේ විදිහට define කරමු delete task. හරි දැන් මේකෙන් අපිට මොකක්ද කරන්න ඕන? මුලින්ම අපි මේකට අදාළ task එක ගන්න ඕන. එතකොට ඇත්තම task එක විදිහට ගන්නෙ අපි අර click කරලා තියෙන task එක. click කරලා තියෙන task එක තමයි අපි delete කරන්න ඕන. click කරලා තියෙන task එක අපිට මේ විදිහට ගන්න පුළුවන්. task සමානයි listbox.get. මෙතනට අපිට ඉන්ඩෙක්ස් නම්බර් එකක් දෙන්න පුළුවන්. ඉතින් අපිට ඒක ගන්න පුළුවන් අපි ක්ලික් කරලා තියෙන ඉන්ඩෙක්ස් එක විදිහට. අපි මේක පොඩ්ඩක් මේ විදිහට අයින් මේ කමෙන්ට් එකක් විදිහට දාගමු. මම මෙතන පොඩ්ඩක් මේ විදිහට print කරනවා. print tk.anchor demo listbox.get tk.anchor කියන එක මෙන්න මේක ඇතුළට දෙමු. දැන් පොඩ්ඩක් run කරලා බලමු. දෙන්නම් then python clean room. මම මේක click කරන්න. දැන් අපි delete button එක press කරමු. clean room කියන එක ඇවිල්ලා තියෙනවා. දැන් මේක click කරලා delete button එක press කරොත් එහෙම learn python කියන එක ඇවිල්ලා තියෙනවා. හරි. ඉතින් මෙන්න මේවා තමයි අපි delete කරන්න ඕන. දැන් මේ හරහා අපිට ගන්න පුළුවන් අපි select කරලා තියෙන මොන task එකද කියලා. ඒතර select කරලා තියෙන task එක අපිට ගන්න පුළුවන් මේ විදිහට listbox.get. ඒකට අපිට දෙන්න පුළුවන් අදාල අපි click කරලා තියෙන index එක දෙන්න පුළුවන්. හරි. දැන් ඒතර අපි click කරලා තියෙන එක අපිට ගන්න පුළුවන්. මම මේක එතකොට සමාන කරනවා task කියන එකට. මේක අපිට අයින් කරන්න පුළුවන්. හරි. දැන් අපි දන්නවා task එක මොකද්ද කියලා. ඒක තමයි දැන් අපි delete කරන්න ඕන. ඉතින් අපිට පුළුවන් ඒ දේ මේ විදිහට කරන්න. මම දෙන්නම් listbox.delete.
මෙතනටත් ඇත්තටම ඩිලීට් කරන්න ඕනේ ඉන්ඩෙක්ස් එක දෙන්න ඕන අපිට පුළුවන් මෙන්න මේ කොටසම දෙන්න tk.anchor හරි ඒ වගේම අපිට පුළුවන් අපි ගාව තියෙනවා දැන් මේ task list එකක් task list එකෙන් අර task එක අයින් කරන්නත් පුළුවන් මම දෙන්නම් මේ විදිහට task list dot remove රිමූව් කරන්න පුළුවන් අර task එක මෙන්න මේ විදිහට දැන් අපි මේක පොඩ්ඩක් run කරලා බලමු මම දෙන්නම් මේ විදිහට learn python read book දැන් අපි මේ learn python නෑ read book නෑ learn python කියන එක click කරමු දැන් delete කරමු හරි ඒක අයින් වුණා ඊට පස්සේ read book කියන එක delete කරමු හරි ඒකත් අයින් වුණා read book දැන් අප මුලින් ඉඳන් අපි යන්න ඕනේ කලින් ඇඩ් කරපු ටාස්ක් නැහැ දැන් අපි මේකට ඇඩ් කරමු learn python කියලා learn python දැන් අපිට මේක close කරන්න සිද්ධ වෙනවා ඊට පස්සේ අපි ආපහු open කරමු දැන් මේ learn python කියන ටාස්ක් එක නැහැ අපේ application එක අප මුලින් ඉඳන් run වෙන්නේ ඉතින් මෙන්න මේ වගේ අවස්ථා වලදී අපිට පුළුවන් ඒ ටාස්ක් ටික වෙනම store කරලා තියාගන්න අපිට පුළුවන් file system එකක් හරි database system එකක් හරි පාවිච්චි කරන්න ඉතින් අතරම අපි ෆයිල් හෑන්ඩ්ලිං ඊට පස්සේ ඩේටාබේස් සිස්ටම් එකක් එක Python සම්බන්ධ කරන විදිහ ගැන වෙනම කතා කරලා තියෙනවා Python ටියුටෝරියල් සීරීස් එකේදී. ඉතින් ඔයාලට පුළුවන් මේ දෙකම පාවිච්චි කරන්න. මම මෙතනින් සරලවම සරලව මේක පෙන්වන්න ඕන හින්දා මම සරල ෆයිල් එකක් ටෙක්ස්ට් ෆයිල් එකක් පාවිච්චි කරනවා. එතකොට මේ ටෙක්ස්ට් ෆයිල් එකට තමයි මේ ටාස්ක් ටික ඇඩ් කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. මම මේක ක්ලෝස් කරගන්නම් මේ විදිහට. අපිට පොඩි වෙනසක් මෙතනදී කරන්න පුළුවන්. ටාස්ක් ඇඩ් කරද්දී. දැන් අපි ටාස්ක් ඇඩ් කරද්දී ලිස්ට් බොක්ස් එකට අමතරව ලිස්ට් බොක්ස් එකට අපි දාන්න ඕනේ ටාස්ක් එක ඊට අමතරව ෆයිල් එකට දාන්නත් ඕනේ. හරි මම මේ වගේ වැඩක් කරනවා දැන් ටාස්ක් එකක් අපි ගන්නවා මේ විදිහට. ඒ ටාස්ක් එක දැන් ෆයිල් එකට දාන්න ඕන. මම මේ විදිහට ටෙක්ස්ට් ෆයිල් එකක් ඕපන් කරගන්නම් with open. ඒ ටෙක්ස්ට් ෆයිල් එකේ නම දෙන්න ඕන. මම දෙන්නම් task list කියලා task list.txt. txt ෆයිල් එකක්. එතකොට ඒක අපි ඕපන් කරගන්න ඕනේ append mode එකෙන්. මොකද values දැන් add කරන්න අපි යන්නේ ඒකට. as file කියලා දෙන්නම් ඒකේ නම. දැන් අපිට පුළුවන් ඒකට write කරන්න data file.write. හරි. දැන් ඒකට write කරන්නේ මොනවද අපි? මේ task ටික අපි write කරා නම් හරි නේද? මම දෙන්නම් මේ විදිහට task. දැන් අපි පොඩ්ඩක් බලමු මේක run කරලා. මේක run කරනවා. හරි. මම දෙන්නම් මෙතන learn python read book දැන් ඔයාලට පේන්නේ ඇති මෙතන task list.txt කියලා වෙනම txt ෆයිල් එකක් හැදුනා text ෆයිල් එකක් හැදුනා දැන් මම මේකත් ඇඩ් කරලා බලන්න හරි කිසිම අවුලක් නැහැ දැන් මම මේක ක්ලෝස් කරන්න දැන් task list.txt කියන ෆයිල් එක බැලුවොත් එහෙම ඔයාලට මේ විදිහට පේනවා learn python කියලා තියෙනවා ඒ වගේම read books කියලා තියෙනවා ඇත්තට මේක එකම ලයින් එක මේ විදිහට ඇඩ් වෙලා තියෙන. එතකොට එතන පොඩි අවුලක් තියෙනවා. අපිට පොඩි වෙනසක් කරන්න පුළුවන් මේ විදිහට මේ ටාස්ක් එක ඇඩ් කරද්දී. මෙතන ඉන්නේ ඇඩ් කරන්නේ. මම මෙතනදී new line character එකක් උදෙනවා. එතකොට ටාස්ක් එක ඇඩ් වෙනවට අමතරව ඊළඟ ලයින් එකට යනවා. මෙන්න මේ විදිහට අපි මුලට දෙමු එක. මේක මේ විදිහට format string එකක් විදිහට පාවිච්චි කරනවා. එතකොට මුලින්ම අපි new line character එකක් දීලා ඊට පස්සේ මම දෙනවා අදාළ ටාස්ක් එක. හරි. දැන් අපි මේක පොඩ්ඩක් අයින් කරමු. ඩිලීට් කරලා දාමු. දැන් අපි ආපහු මේක රන් කරමු. මම දෙන්න learn python read book. දැන් අපි මේක ක්ලෝස් කරලා බලමු. දැන් මෙන්න මේ විතර ලයින් එකෙන් ලයින් එකට ඇඩ් වෙලා තියෙනවා. කිසිම අවුලක් නැහැ. හරි දැන් අපිට පුළුවන් මේ විදිහට ටාස්ක් ලිස්ට් එක මේවා ස්ටෝ කරගන්න. දැන් අපි මේක රන් කරලා බලමු ආපහු. හැබැයි ආපහු අපිට මුලින්දම තමයි මේකෙදි යන්න වෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි අපිට පුළුවන් වුණා දැන් වෙනම ටෙක්ස්ට් ෆයිල් එක මේවා ටික ස්ටෝ කරගන්න ටාස්ක් ටික.
හැබැයි අපි මෙතන තාම හැදුවේ නැහැ මේ ෆයිල් එක ඕපන් වෙද්දි අර ටෙක්ස්ට් ෆයිල් එකේ තියෙන ටාස්ක් ටික මේකට එන විදිහට ආ එහෙනම් අපි ඒකත් ඇඩ් කරන්න ඕන අපි එහෙනම් ඒකට වෙනම ෆන්ක්ෂන් එකක් හදමු එතකොට ඒක මුකුත් විජෙට් එකකට සම්බන්ධ කරලා නෙමෙයි හදන්න ඕනේ මේ ඇප්ලිකේෂන් එක ඕපන් වෙද්දිම ඒකේ තියෙන සම්පූර්ණ කන්ටෙන්ට් එක අර ලිස්ට් බොක්ස් එකට ඇඩ් වෙන්න ඕන හරි එතකොට මේ විජෙට් එක අපි ඉනිෂියලයිස් කරාට පස්සේ මම දෙන්නම් මේ විදිහට අපි ලිස්ට් බොක්ස් එකක් හැදුවට පස්සේ මම මෙතනදී ෆන්ක්ෂන් එකක් කෝල් කරනවා අපි දෙමු එකට නමක් ඕපන් ටාස්ක් කියලා එන්න මේ විදිහට මේ ෆන්ක්ෂන් එක කෝල් කරමු එතකොට මේ ෆන්ක්ෂන් එක මම වෙනම හදන්නම් අර උඩින්ම දෙන්නම් මෙතනින් ඕපන් ටාස්ක් කියලා if ඕපන් ටාස්ක් හරි ඉතින් මෙතනදී අපි ඇත්තම කරන්න ඕනේ අර අපේ ටෙක්ස්ට් ෆයිල් එකේ තිබ්බ ටාස්ක් ඔක්කොම ඕපන් කරන්නයි ඕනේ ඇඩ් කරන්න ඕනේ අපේ ලිස්ට් බොක්ස් එකට මම මේ විදිහට එනම් කරන්න මුලින්ම අපි ඕපන් කරගෙන ඉමු අපේ ටෙක්ස්ට් ෆයිල් එක එතකොට ඒකේ නම මම දුන්නේ ටාස්ක් ලිස්ට් ටාස්ක් ලිස්ට්.txt කියලා දැන් අපි මෙතනදී මේක ඕපන් කරගන්න ඕනේ රීඩ් මෝඩ් එකෙන් මොකද දැන් අපි යන්නේ ඒකේ තියෙන කන්ටෙන්ට් එක රීඩ් කරන්නනේ මම මේ විදිහට ෆයිල් කියලාම දෙන්නම් එතකොට මේකේ සම්පූර්ණ ටාස්ක් ටික අපිට ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ෆයිල් ඩොට් රීඩ් ලයින්ස් කියන මෙතඩ් එක හරහා අපිට සම්පූර්ණ ටාස්ක් ටික ගන්න පුළුවන් හරි දැන් එතකොට මෙතන ටාස්ක් ලිස්ට් එකක් තියෙන්නේ අපිට උනම් මේක print කරලා බලන්න පුළුවන් ටාස්ක් දැන් අපි මේක රන් කරමු මොකද මේක අපි මෙතනදී කෝල් කරනවා දැන් රන් කරලා බලමු දැන් මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් අර ලිස්ට් එක ඇවිල්ලා තියෙනවා learn python කියලා ඇවිල්ලා තියෙනවා read book කියලා ඇවිල්ලා තියෙනවා හරි මෙතන ඒතකොට තියෙන task දෙක අතරම learn python සහ read book කියන එක තියෙන්නේ ඒ දෙක අපි ඇඩ් කරන්න ඕනේ ඉතින් අතරම මෙන්න මේ new line character එක විතරක් ඇතුළත් වෙලා තියෙන task එක ඒකට හේතුව තමයි මෙතන මුලින්ම न्यू लाइन එකක් විතරයි තියෙන්නේ මේකේ කිසිම කන්ටෙන්ට් එකක් නැහැ මේ ලයින් එකේ ඒ හින්දා තමයි න්‍යූ ලයින් කැරක්ටර් එකක් වෙනම ඇවිල්ලා තියෙන්නේ ඉතින් මේක අපි ඉග්නෝ කරලා අනිත් ටාස්ක් දෙක ඇඩ් කරන්න ඕනේ අපේ ලිස්ට් බොක්ස් එකට මම මේ විදිහට දෙන්නම් විතර මෙතන අපිට print කරන්න ඕනේ මම දෙන්නම් for task in task හරි මෙතන අපිට එක එක ටාස්ක් වලට යන්න පුළුවන් එතකොට එතනදී අපි පොඩි පොඩ්ඩක් චෙක් කරන්න ඕනේ මේ විදිහට new line character එක විතරක් තියෙන task එකක් තියෙනවද කියලා. අන්න ඒක ignore කරන්න ඕන. not equal කියලා දෙමු new line character එක. හරි. ඉතින් මේ අනිත් task ටික අපිට පුළුවන් add කරන්න ලේසියෙන්ම මම දෙන්නම් මේ විදිහට listbox.insert. හරි. මෙතනදී අපි add කරන්න ඕනේ අගට tk.end ඊළඟට ඇඩ් කරන්න ඕනේ අතර මේ ටාස්ක් කියන එක. ඒ වගේම තමයි අපිට පුළුවන් අපි හැදුවා වෙනම ලිස්ට් එකක් ටාස්ක් ලිස්ට් කියලා ඒකටත් ඇඩ් කරන්න පුළුවන්. ටාස්ක් ලිස්ට් ඩොට් append. ඒකටත් අපි ටාස්ක් ටික ඇඩ් කරමු. හරි. දැන් අපි ඕපන් ටාස්ක් කියන එකත් හදාගෙන ඉවරයි. දැන් අපි පොඩ්ඩක් රන් කරලා බලමු මේක. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් learn python සහ read books කියන දෙක ඇවිල්ලා තියෙනවා. එතකොට ඒක අපි අර ටෙක්ස්ට් ෆයිල් එකේ තිබ්බේ. ඒ දෙකත් ඇවිල්ලා තියෙනවා කිසිම අවුලක් නැතුව. හරි. එතකොට ටාස්ක් ටික ඕපන් කරගන්න වැඩේ හරි, ටාස්ක් ටික ඩිලීට් කරන වැඩෙත් හරි. හැබැයි මෙතනදී අපි තාම හදලා නැහැ ටෙක්ස්ට් ෆයිල් එකෙන් ඩිලීට් වෙන විදිහට. ඒ වගේම තමයි ඇඩ් ටාස්ක් වැඩේ හරි. ඒක අපි හැදුවා ටාස්ක් ටෙක්ස්ට් ෆයිල් එකට ටාස්ක් ඇඩ් වෙන විදිහට. අපිට එහෙනම් තව පොඩි වැඩක් තියෙනවා. මෙතන ඩිලීට් ටාස්ක් එක පොඩ්ඩක් මොඩිෆයි කරන්න ඕනේ. අපි මේ හදපු දෙයට අමතරව අර අපි හදපු ටෙක්ස්ට් ෆයිල් එකෙන් ඩිලීට් වෙන විදිහටත් මේකට ඇඩ් කරන්න ඕනේ කෝඩ් එකක්. මෙතනදී අපි පොඩි අවුලක් තියෙනවා. ඒකට හේතුව තමයි අපි අර ටෙක්ස්ට් ෆයිල් එකේ පිළිවෙලින් පිළිවෙලින් දාලා තියෙන්නේ. හැබැයි අපි දන්නේ නැහැ මොන වැලියු එකද අයින් වෙන්නේ කියලා. ඒ කියන්නේ අපිට අර ටාස්ක් ලිස්ට් එකේ මැද තියෙන ටාස්ක් එකක් වුණත් අයින් කරන්න පුළුවන් නේ. එතකොට අපිට හරියටම කියන්න බෑ අර ටාස්ක් ලිස්ට් එකේ අග තියෙන එක අයින් වෙන්න ඕන, මුල තියෙන එක අයින් වෙන්න ඕන. මේ විදිහට හරියට කියන්න බෑ. එහෙනම් අපි මෙන්න මේ වගේ පොඩි වැඩක් කරමු. අපි අර ටාස්ක් ලිස්ට් කියලා අපි හදපු ටෙක්ස්ට් ෆයිල් එක සම්පූර්ණයෙන්ම ඕවර්රයිට් කරමු. ඒ කියන්නේ ඒකේ තියෙන සම්පූර්ණ ඒවා ටික අයින් කරලා අපෝ මුලින්ම දාමු අපේ මේ ටාස්ක් ලිස්ට් එකේ තියෙන වැලියුස් ටික. ඒ ටික දාන්නේ මෙන්න මේ විදිහට අදාළ ටාස්ක් එක රිමූව් කරාට පස්සේ. හරිනේ එතකොට. දැන් ටාස්ක් ලිස්ට් එකේ අපි මේ ඩිලීට් කරන්න දුන්න ටාස්ක් එක නෑ. ඒක රිමූව් වෙලා තියෙන්නේ. එහෙනම් දැන් අපිට පුළුවන් ඒක රිප්ලේස් කරන්න අර task list. කියන txt ෆයිල් එක.
with open එක අපිට සරලවම කරන්න පුළුවන් මේ විදියට task list.txt කියලා දෙමු ආ මෙතන mode එකෙන් අපිට ඒක හදා ගන්න පුළුවන් අපි මෙතන දෙමු write mode එක ආ එතකොට ඇත්තටම මෙතනදී මේ ෆයිල් එක අපි ඕපන් කරන්නේ මුල ඉඳන් write කරන්න එතකොට අර තියෙන content එක සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා තියෙනවා මම මෙතන දෙන්නම් as file අර තියෙන එකටම values add කරන්න ඕන නම් අපි append mode එකෙන් ඕපන් කරන්න ඕන ඔයාලට මතක ඇති අපි කලින් append mode එකෙන් add කරා මෙතනදී task එකක් add කරද්දී එතකොට අපි දන්නවනේ අනිවාර්යෙන් අගට add කරන්න ඕනේ කියලා insert කරන්න ඕනේ කියලා එහෙනම් තමයි අපි append mode එකෙන් ඕපන් කරේ අපිට මුලින් අයින් කරන්න වෙන්න පුළුවන් එහෙම නැත්නම් මැදින් අගින් මේ විදිහට අපිට අර text file එකකින් එහෙම අයින් කරන්න බෑ ඒ හින්දා තමයි අපි සම්පූර්ණයෙන් මේක replace කරන්නේ ආ මෙතනින් දැන් අපිට මේ වගේ වැඩක් කරන්න පුළුවන් දැන් අපි දන්නවනේ අපේ task list කියන එක එතකොට ඒයි තියෙනවා සම්පූර්ණයෙන්ම task ටික ආ මම දෙන්නම් මේ විදිහට for task in task list හරි දැන් අපිට පුළුවන් අර file එකට write කරන්න සම්පූර්ණ මේ task එකකින් එක එතකොට කලින් විදිහටම අපිට ඒ දේ කරන්න පුළුවන් task add කරද්දී අපි දුන්නා මේ විදිහට මම මේකම copy කරලා ගන්නවා හරි දැන් අපි මේක පොඩ්ඩක් save කරලා run කරලා බලමු හරි දැන් ඒක learn python සහ read books කියලා ඇවිල්ලා තියෙනවා අපි තව එකක් add කරමු මම දෙන්නම් clean room කියලා හරි දැන් අපි read book කියන එක අයින් කරමු ආ delete කරා දැන් අපි මේක close කරමු දැන් එතකොට learn python clean room කියලා එන්න ඕන run කරමු learn python clean room හරි මෙන්න මේ විදිහට අපිට ඒකත් හදා ගන්න පුළුවන් හරි ඉතින් මෙන්න මේ විදිහට අපි file handling පාවිච්චි කරලා තමයි මෙතනදී මේ data ටික store කරලා තියාගන්නේ හරි ඉතින් මෙන්න මේ application එක තමයි අපි හදන්න බලාපොරොත්තු වෙන්නේ මේ හරහා ඉතින් මම හිතනවා ඔයාලට මේ හරහා ඒ ගැන හොඳ idea එකක් ලැබෙන්නේ නැති කියලා මම මේක සම්පූර්ණ code එක දාලා තියන description එකේ ඔයාලට මේක බලන්න පුළුවන් ඒ වගේම තමයි ඔයාලට පුළුවන් මේක තව improve කරන්න මේකේ තව task එකක් edit කරන්න පුළුවන් විදිහට හදන්න පුළුවන් ඒ වගේම අපේ database එකක් එක්ක සම්බන්ධ වෙන විදිහට හදන්න පුළුවන් ඒ වගේ ගොඩක් දේවල් මේ හරහා කරන්න පුළුවන් ඒ වගේම තව menu bar එකක් add කරන්න පුළුවන් ඒ හරහා තව වැඩ ටිකක් කරගන්න පුළුවන් ඉතින් ඔයාලට දේවල් try කරලා බලන්න පුළුවන් ඉතින් අපි ඉදිරියේදී කතා කරමු database උත් සම්බන්ධ කරලා GUI applications නිර්මාණය කරන විදිය ගැන එහෙම එහෙනම් මේ ගැන මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට පුළුවන් පහල comment section එකේ දාන්න අපි ඒ ගැන සාකච්ඡා කරමු එහෙනම් තවත් video එකකින් ඉක්මනටම හම්බෙමු